හරි උඹලා දැන් කිව්වනේ 60 පැන පොයින්ට ගෙදර යතුරුවක් දෙන්නේ නැහැ කියලා. කිව්වද කුටි? කිව්වා හරි කිව්වා. ආන්න දැන් උඹලට අවස්ථාව ඇවිල්ලා තියෙනවා තරුණේට යතුරුව වාර දෙන්න. කුටි වාර කීසික කියන්නේ අර කොරිසිත කොරිසිත. මොකක්ද මං කොරිසිත කියන්නේ? කොරිසිත මං හැමෝම දන්න උඹ දන්නේ. කොරිසිත ඒ කියන්නේ මේ කියන්නේ හොරහිත වගේ එකක්ද? හොරහිත. ඒකත් ගැලපෙනවා. ඒකත් හරි. මොකක්ද මං හරියට කියහන්කෝ? අර මං ඇතුල් කෝට්ටේ තියෙන්නේ අර කොරිසිත. දැන් මොකක් වෙලා තියෙන්නේ? දැන් මං ප්ලේන් ටිබොන් යන්නේ යන ඕන කෙනෙක්ට අර අංකල් කෙනෙක් ඉන්නවා ප්ලේන් ටියක් දෙනවා. නියමයිනේ මං යන්න ප්ලේන් ටියක් ගහලන්න. පොඩකිටි පොඩකිටි මං කොරිසිතර කෝල් එකක් කරන් බලන්න ආන්න රින්ග්ස් නම් යනවා. රින්ග්ස් යනවා විතරක් නෙවෙයි කාර්ය අපි ආන්සත් කරනවා. අපි මේ අපි වෘත්තිය සමිති ඩිරෙක්ට ජෙනරාල් සඳ කොහොම කිව්වත් ඉතින් කාර්ය අපේ ලොක්ක තමයි ඉතින්. මොකද හැබැයි මඤ්ඤං භාෂාව එයා තමයි ඉතින් කියන්නේ. අර සුවසැරිය ගෙනාවෙත් එයා තමයි. එහෙම බැලුවම බඩලන්ද හැදුවෙත් එයා තමයි. ওই කාරි පෙට්‍රල් නැතුව පෙට්‍රල් පොලිමේ හිටපුන්ට අස්ප ගන්නට හරි පෙට්‍රල් දුන්නෙත් එයා තමයි. බදු ගියපු නැති හොර හරක් දිගින් දිගටම ආරක්ෂා කරෙත් එයා තමයි. මොහොම ලස්සනට කල්යල් බලා මහ බැංකුව කැඩුවෙත් එයා තමයි. එහෙම බැලුවම කාටවත් හොල්ලන්නවත් බෑ කිව්ව මැද බුලන සමතලා කරෙත් එයා තමයි. අපි නම් ඔය වලව් ගැටවලට අහුවෙන්නේ නෑ ඩිරෙක්ටර් ජෙනරාල් සඳ. බලා හුන් නැති වුණාට හුදී ජනතාව අහුවෙනවා. හරි අර කවුද හොරා වගේ ඉන්න ගේට් එක අරගෙන? ඔලේ හැමදේම මේ හනිදු අසරංග කඩත් වෙනවා මේ පැත්තේ. අපේ කොල්ල දිවෙනවා පන්දුවක් වීමට ඉන්දිය ක්‍රීඩකයන් දැවියනවා මේ මොහොතේ. ජයග්‍රහණයක නා ශ්‍රී ලංකා කණ්ඩායම. අද නම් කාරි බුවා අඬන එකක් නෑ. සීරීස් එක දින්නනේ වෙන දඩි විලාප තියාගෙන ඉන්නේ. අනේ වැඩක් නෑ කාරි අයියේ. අපි ඉවරයි රත්තරන් අයියේ. මොකද්ද මම මේ මලවදිය ටූර්නමන්ට් එකක් දින්නනේ ටූනිල් සෙල්ලන්ද අනිත් එක ගැහුවේ කාටද? මහා භාරතයට හතර ගාති වැටෙන්නේ දුන්නනේ අපේ කොල්ලෝ තිය අයියෝ ඔය අඬන්නේ. මං හනිදු අසරංගන කාරි අයියේ අපි ඉවරයි අයියේ. තීරණ කිව්වන් තීරණ කිව්වන්. අරු මාව කෑවා. කවුද අරු කියන්නේ? අරු කියන්නේ අර වැන්ඩ වැන්ඩ. කවුද කුටියේ වැන්ඩා? නෑ නෑ කාරි මෙයා ඉන්ජර්ඩ් උනානේ. මෙයා වෙනුවට සංචිතයට කැඳෙව්වා වැන්ඩා. මං හිතුවේ කෝලියන් එලයි කියලා වැන්ඩට පොරිහැලෙන්න බැලි නම් ඌ කැඩුවනේ විකට් හයක්ම. මං ඉවරයි කොට උඩ අයියේ. ඔයා ඉවරයි. ඒක හරි අපි ඉවරයි කියව මං බය වුනේ. මට කෙල වෙයිද කාරිය අයියේ? ඔයාට කෙල වෙලා හරි රටේ ක්‍රිකට් හැදෙනවා නම් ඒකත් ලොකු දෙයක් නේ. කුටි මියා නේ ධර්මන්තරයි මෙයා එක. එයාව ටීම් එකට ගන්න එපා කියලා ක්‍රිකට් බෝඩ් එකට තගක් දෙන්නේ. ඊට වැඩිය හොඳයි. කවුද හිතන්නේ කාරිය අයියේ වැන්ඩ ඇවිල්ලා ಭಾರತයේ දනගස්සයි කියලා? දැන් මොකද්ද ඔයාගේ ඉදිරි සැලසුම වැන්ඩ එනවා නම් ඔයා එන්නේ කියලා තග දාන්නද? එහෙම තග දැම්මට වැඩක් නැහැ කාරිය අයියේ. දැන් වැන්ඩ මදිවට වෙල්ලක් සීන් එකට ඇවිල්ලා තමයි ಭಾರತය නොකවුට්ම කරලා දැම්මේ. මට පේන ඔයා නිකන් බය වගේ ඉන්නේ. කියන්න බෑනේ කොට උඩ අයියේ වෙල්ලයි වැන්ඩයි දෙන්නම එකතු වෙලා කිව්වොත් එහෙම මං එනවනම් උන් එන්නේ කියලා. අන්නේ ඒ බය තියාගන්න පඩෂෝ දාන උන්ට හැදින්න හොඳයි ඒ සිතුවිල්ල. කාරි මලම කෝල් එකක් එනවා කාගෙන්ද කියලා? ආ කුටි මේ අපි හීම් බීබි වැති සඳ කියන්න වැති සඳ සැරදීවා. කාරි උඹලා දැන් කිව්වනේ 60 පැන පොයින්ට ගෙදර යතුරුවක් දෙන්නේ නැහැ කියලා. කිව්වද කුටි? කිව්වා කාරි කිව්වා. ආන්න දැන් උඹලට අවස්ථාව ඇවිල්ලා තියෙනවා තරුණේට යතුරුව වාර දෙන්න. මොකද කියන්නේ කුටි මේකින් තරුණයට යතුරු දෙනවද? දැන් ඉතින් ඔකට පස්මහ බැලුම් බලන්න එපා බං. මට 38යි දැන්වත් යතුරු දීපන්. නෑ හරි හරි ඔයා තරුණයි 38යි. හැබැයි කුටේ 38 ගණන් ගන්නේ මැදිවියේ කියලා නේද? ඒ සාමාන්‍ය ලෝකේ කාරි දේශපාලන ලෝකේ මැදිවිය පටන් ගන්න 45. ආ හොඳයි කමන්නේ. ඔයාගේ සුසුකම් මොනවද කියන්නේ අපිට ඔයාට යතුරු දෙන්න? ඉතින් මං තාත්තගේ පුතානේ කොට උඩ. ඉතින් ඒ කියන්නේ මාත් තාත්ති වගේ සාටකේ දාන්න ඉන්නේ පේන්නේ නැද්ද? පේනවා පේනවා. මං කියන්නේ යතුරු දෙන්නේ ඒක සුදුසුකමක් වෙන්නේ කොහොමද කියලා. අයි මං ජනතාව එහෙමනේ කියන්නේ. මං තාත්ති වගේ කියලා උන්ට පෙනුනොත් උන් ඡන්ද දෙනවා කියලානේ. අර මොඩයා දන්නේ. මේ පිස්සෝ වාඩි කරා. ඔයා කාටද ඔය ජනතාව කියන්නේ? රටේ ජනතාවටද? රටේ ජනතාව නෙවෙයි බං. එහෙනම් තාමත් අපි ළඟ දැවටිලා ඉන්න අහ පිස්සු කුට්ටිය ඇතුළු නන්නත්තාර සෙට් එක.